සස්පෙල ඕනේ විශේෂාරාවක් කරලා ලක්ෂ 3කට වඩා අඩු මුදලකින් නීතිඥෙක් වෙන මාර්ගයේ පටන් ගන්න හැටි අපි ඔබට කියන්න යන්නේ. ඒ තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ LLB නැත්නම් නීතිවේදී ගෞරව උපාධිය අවුරුදු 4ක උපාධියක් දැන් ඔයාලට ඇඳුම් කරන්න පුළුවන්. මේ සඳහා උසස්පෙළ ඕනෑම විශේෂාරාවකින් S3ක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔගොල්ලෝ සමාලයට දැන් තමයි ඩිග්‍රියක් කරලා තියෙනවා නම් එයාට ඇප්ලයි කරන්න පුළුවන්. වයස ප්‍රශ්නයක්කුත් නැහැ. මොකද ඔයගලන්ට ඊට ඉස්සෙල්ලා ඒ ලෙවල් කරලා තියෙනවනම් වැඩ 4යට ඒ වැඩ 4 ප්‍රමත් නම් ඒත් ඇප්ලයි කරන්න පුළුවන්. මේ සඳහා යන්නේ අවුරුදු 4ටම ලක්ෂ 3 හරියට වඩා අඩු වියදමක් යන්නේ. එතකොට උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව ඇතුළත් වීම පරීක්ෂණයකින් සමත් වෙන්න ඕනේ. ඇතුළත් වීම පරීක්ෂණය සඳහා කොටස් 4ක් තියෙනවා. ඒකක් තමයි කම්ප්‍රිහෙන්ෂන් අවබෝධය, ජෙනරල් නොලෙජ්, සාමාන්‍ය දැනුම, IQ සහ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ස්කිල්ස් කියන ඒවා. ඒ IQ වලට අර තර්කන හැකියාව වගේවත් ඇතුළත් වෙනවා. මේ සඳහා ඇත්තම හුඟක් කාලවට මේ උගලන්ගේ ප්‍රවේශයේ තීරණය වෙන්නේ මේ ඇතුළත් වී විභාගය අනුව. ඒ සඳහා අපි මීට පෙර විරුත් විශ්වවිද්‍යාලේ පාඨමාලා කරපු යමාල් වටවල සර්ගේ පන්ති මාලාවක් තියෙන උගලන්ට කැමති නම් ඒකට ඇතුළු වෙන්න පුළුවන්. ඒ සඳහා පල්ලෙහා WhatsApp ගෲප් එකේ ලින්ක් එකක් තියෙනවා. ඒකට ඇතුළු වෙලා මේ පාඨමාලා ගැන වැඩිදුර විස්තරයි ඒ ඇතුළත් වී මේ පාඨමාලාව ඇතුළත් වෙන්න පුළුවන්. මේ පාර ඇප්ලිකේෂන් ඩෙඩ්ලයින් එක දෙසැම්බර් 20. හැබැයි මේ ඇතුළත් වීම විභාගයේ තියෙන පෙබරවාරි මාසය. ඒ නිසා මේ දැන් ඉඳලා පෙබරවාරි මාසෙනකන් ඒ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. උගලන් දන්නවා නීති වෘත්තිය කියන එක වෛද්‍ය වෘත්තිය, ඝනකාධිකාරණ වෘත්තිය වගේ ඉතා වැදගත් වෘත්තියක්. සමාජයේ කැපිපෙනන, ඒ වගේම නායකත්වේන මේ පාර පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් හිටියා නීතිඥයෝ. ඒ වගේම ඔගොල්ලෝ හිතනවා මේ නීතිඥයෙක් වෙලා ඇත්තටම මේ නඩු කතා කරන්න විතරක් නෙවෙයි ඊට වඩා පුළුල් ක්ෂේත්‍ර ගණනාවකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මහේස්ත්‍රාත්වරයෙක් වෙන්න, ඒ වගේම රජයේ නැත්නම් කෝපරේට් සෙක්ටර් එකේ, ප්‍රයිවට් සෙක්ටර් එකේ, ලීගල් ඔෆිසර්ස්ලා, නොතාරිස්ලා මේ වගේ වෘත්ති රාශියකට. ඒ කොහොම නැතත් වෙනත් ඩිග්‍රියක් කරන අතරෙත් ඔයාට මේ විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලාව කරු සමහර ඔයාගේ රැකියා ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ලංකාවේ නීතිඥයෙක් වෙන ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයා කොළඹ විශ්වවිද්‍යාලයේ හරි පෙරදිනේ හරි තිබෙන නීති පීඩයට උසස් පෙළ වාණිජ මේ කලා කරපු හුඟක් අය හොඳම ISSCO අරගෙන යන්නේ මේ නීති පීඩයට. ඒකට හුඟක් හොඳ ඒ තුනක් අරගෙන හොඳම ISSCO එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට නීති ප්‍රවේශය කරලා ලෝකල් ඉච් එකේ අවුරුදු 3 පාඨමාලාවක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුද්ගලික අංශයේ පාඨමාලා කරන්න බලලා ඉතින් සෑහෙන විශාල ගාණක් ලක්ෂ ගාණක් වැයදාගෙන යනවා. ආයෙපොව හැබැයි ඒක කරපුවාට අර නීති පීඩේ ගිහලා ආයෙ මුල සිට අවුරුදු 3ක් ඉගෙන ගන්න වෙනවා. නමුත් මේ විවෘත විශ්වවිද්‍යාලයේ ලංකාවේ නීති උගන්න නිසා රජයේ විශ්වවිද්‍යාලයක් නිසා සහ අනිකුත් රජයේ විශ්වවිද්‍යාල වගේම ලංකාවේ නීති උපාධි උගන්න නිසා සහ මේක අවුරුදු 4ක ගෞරව උපාධියක් ලැබෙන නිසා ඕගලන්ට එතනින් පස්සේ තව අවුරුද්දක් ප්‍රැක්ටිස් හේම කළා ඊට පස්සේ අවුරුද්දක් නීති විද්‍යාලයට ගියාම නීතිඥයෙක් බවට පත් වෙන්න පුළුවන්. මේක තමයි අනිත් විරුත විශ්වවිද්‍යාල පාඨමාලාව වගේ නෙවෙයි, ඊටමත් තරගකාරී පාඨමාලාවක්. මොකද හුඟක් අය නීතිය හදාරන්න බලාපොරොත්තු වෙනවා. කොළඹ නාවල තියෙන එකට 200ක් ගන්නවා, අනිත් එකට ගන්න අය අපි මේ සටහන් කළ තියෙනවා විවිධ මධ්‍යස්ථානවල. ඉතින් යනවා ඔයා ඇතුළත් වෙන්න විශේෂයෙන් මංක වගේම අර එන්ට්‍රි එක්සෑම් එක අනුව තමයි ප්‍රධාන වශයෙන්. මොකද හැමෝටම තියෙන එකම සුදුසුකම ඔයාගේ ඩිග්‍රිය තියෙන රිසල්ට්ස් එක මත නෙමෙයි, ඒ එන්ට්‍රි ක්වාලිෆිකේෂන් එක අත තමයි හුඟක් වෙලාවට ඔයාට එන්ට්‍රි එක්සෑම් එකේ තියෙන මාක්ස් අනුව තමයි බොහෝ වෙලාවට තීරෙන්නේ. ඉතින් නිසා ඒකට සූදානම් වෙලා ඔයගලන්ට නීතිඥයෙක් වෙලා ලංකාවේ තියෙන හොඳම වෘත්තියකට ඇතුළත් වෙන්න අවස්ථාව ලබා ගන්න කියලා අපි ආරාධනා කරනවා. ගෲප් එකට අර ලින්ක් එකෙන් ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේම අපේ මේ වගේ වීඩියෝස් තවත් බලන්න අපේ ශ්‍රී ලංකා සහ අපේ අනිකුත් channel subscribe කරලා තියාගන්න.